සුබ සන්ධ්‍යාවක්. ඔබෙක් වන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. මම ආසිරි ප්‍රේමවර්ධන. මම කුෂාණි කෞශල්‍ය අත්නායක. ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත. වසර 4ක උත්සාහයෙන් වන ඝනත්වය ඉහළ ගිය අයුරු ජනපති පෙන්වා දෙයි. අවසන් වන පවුල් පාලනය. පවුල බදාගෙන, පවුල් පරපුර බදාගෙන, ඥාති පරපුර ලං කරගෙන මේ රටේ මහජන සම්පත් සූරා කාපු යුගය අවසන් කරලා. වසර 61කට පසු ජපානයට දරුණුතම සුළි කුණාටුවක්. බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි. පොලිස් කාන්තාවන්ට පමණක් වෙන් වූ පිලිපීනයේ නගරයක්. මුලිම දේශීය පුවත්. වසර 61කට පසු ජපානයට එල්ලවන ප්‍රබලතම සුළි කුණාටුවට මුහුණ දීම සඳහා ජපාන ජනතාව සූදානමින් සිටිනවා. ඒ පිළිබඳ ජපානයේ සිට තොරතුරු ගෙනෙන්නේ සෙව්වන්දී කුමාරගේ. වසර 61කට පසු ජපානයට බලපාන විශාලතම සුළි කුණාටුව මේ වන විටත් ජපානය හරහා හමා යමින් පවතිනවා. දැඩි සුළි කුණාටුවත් සමග ඇදහැරෙන වර්ෂාපතනය හේතුවෙන් ජපානයේ ගංගාවල ජලමට්ටම ඉහළ යාම නිසා ජපානය දැඩි අවදානම් තත්ත්වයකයි පවතින්නේ. හගිබිස් සුළි කුණාටුව අද දිනේදී ජපානයට ඇතුළු විය හැකි බවට එරට කාලගුණ අංශ ඊයේ සිටම අනතුරු ඇගවීම් සිදු කළා. ජපානයේ හොන්ෂු දූපතෙන් අද පස්සුරුවේ හගිබිස් සුළි කුණාටුව එරටට ඇතුළු විය හැකි බවයි කාලගුණ අංශ පවසන්නේ. මේ හේතුවෙන් මිලියනකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර 180ක වේගයකින් හමා යන අතර ගන්වතුර සහ නායෑම්ද සිදු විය හැකි බවටයි ජපාන කාලගුණ අංශ අනතුරු අගවන්නේ. ටෝකියෝ නගර ඇතුළු නගර රැසක විදුලි සැපයුමද අත්හිටුවා තිබෙනවා. ජනතාවට නිවෙස්වලම සිටින ලෙසටයි බලධාරීන් අනතුරු අගවා තිබෙන්නේ. මේ අතර නගර රැසක පාසල්, කාර්යාල, වෙළඳසැල්ද වසාතමා තිබෙනවා. දුම්රිය, ගුවන්ගමන් සහ ගමනාගමන කටයුතුද තාවකාලිකව නවතා දැමීමටයි බලධාරීන් පියවරගෙන ඇත්තේ. ගුවන්ගමන් 1600කට වැඩි ප්‍රමාණයක්ද අත්හිටුවා තිබෙනවා. ඉකුත් වසර 4 තුල ගෙන ගිය වැඩපිළිවෙල හේතුවෙන් රටේ වන ඝනත්වය ඉහළ ගොස් ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ගල්ලොය රක්ෂිත භූමියේ පැවති වන රෝපා ජාතික රුක් රෝපණ වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. වනරූපා ජාතික රුක් රෝපණ වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණේ හවරණ ගල්ලොය රක්ෂිත භූමියේදී. ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් 2015 වසරේ සිට ක්‍රියාත්මක වන පුනරුදය ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහනට සමගාමීව මෙම වනරූපා වැඩසටහන ඔක්තෝබර් මාසයේදී ක්‍රියාත්මක කෙරෙනවා. මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සියලු රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල සහභාගීත්වයෙන් එය ක්‍රියාත්මකයි. මෙරට වන ආවරණය 2030 වර්ෂය වන විට මුළු භූමි ප්‍රමාණයෙන් 32%ක් දක්වා ඉහළ නැංවීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ සම්මුතිය හා අනුගත වෙමින් වනරූපා වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. රුක් රෝපණ මාසය ආරම්භ කරමින් රක්ෂිත භූමියේ පැලයක් රෝපණය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හබරණ ප්‍රදේශයේ කොළඹ ත්‍රිකුණාමලය මහාමාර්ගයට යාපදව පවතින ගල්ලුය රක්ෂිතය වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනයටද ජනාධිපතිතුමා මෙහිදී අත්සන් තැබුවා. මාතලේ, මහනුවර, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල හෙක්ටයාර 9900ක භූමි ප්‍රමාණයක් වනරක්ෂිත වශයෙන් ගැසට් කිරීම සහ කඩුලන ප්‍රදේශ හෙක්ටයාර 14800ක ප්‍රමාණයක් සංරක්ෂිත හා රක්ෂිත වනාන්තර ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමේ නිවේදනවලටද මෙහිදී ජනාධිපතිතුමා අත්සන් තැබුවා. වනරෝපා ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිතුමා අදහස් පළ කළා. සියලු දේවල්හි තිබෙන දූෂණ, ජාවාරම්, අක්‍රමිකතා ස්වභාව ධර්මයත් ඒකට ලක් වෙනවා. ස්වාභාවික සම්පත් අපේ රටේ වඩාත්ම විනාශ කළේ පහුගිය අවුරුදු 50-60ක් වෙලා බැලුවොත් ඊට නායකත්වය අරන් තියෙන දේශපාලක්. ඊළඟට ජාවාරංකාර ව්‍යාපාරිකයෝ. ඊට සහයෝගය දෙන රාජ්‍ය නිලධාරීන්. ඒ නිසා තමයි අපි වන ඝනත්වය වර්ධනය කිරීම සඳහා මීට අවුරුදු 4කට කලින් මේ වැඩසටහන් පටන් ගත්තේ. සෑම ආණ්ඩුවක් කාලෙම වන ඝනත්වය ලංකාවේ අඩු වෙලා තිබෙනවා. නමුත් අපේ වැඩසටහන් තුළ වන ඝනත්වය යම් ප්‍රමාණයකින් වැඩි වෙලා තිබෙනවා. මිනිස්සු හිතාගෙන ඉන්නවා මහ පොළව මිනිස්සුන්ගේ කියලා.
ඒක නිසා මිනිස්සු ගස් කපනවා, පස් කපනවා, ගල් කඩනවා, වැලි ගොඩ දානවා. තම තමන්ට ඕනේ දේවල් මහ පොළවේ කරනවා. නමුත් මහ පොළව මිනිස්සුන්ගේ නොවන බව ඔබ දන්නවා. මහ පොළවට තමයි අපි සියලු දෙනාමයි. නමුත් අපි කොච්චර අපේ පොළව විනාශ කරනවද? කළු ගල් කඩන අය, පස් කපන අය, කඳු කපන අය, වනාන්තර විනාශ කරන අය, වැලි ගොඩ දාන අය මොනතරම් මානවයාව මිනිස්සු වෙනුවෙන්, සත්තු වෙනුවෙන් හිරිහැරයක්ද විනාශයක්ද කරන්නේ? මහා පරිමාණයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට මේක පුංචි වැඩක් නෙවෙයි. මිනිස්සු සහ සියලු සත්වයා ජීවත් කරවීම සඳහායි මේ කටයුතු කරන්නේ. රාජ්‍ය මාත්‍ය අජිත් මන්නපෙරුම මහතාද මෙහිදී අදහස් දැක්වුවා. මෙතෙක්කල් රක්ෂිත වෙලා තිබිච්චි නැති, අනාරක්ෂිතව වෙලා තිබිච්චි කැලෑවල් රක්ෂිත බවට පත් කළා. ගැසට් නිවේදන 65ක් අධිකරු ජනාධිපතිතුමාගේ සුරතින්. මම හිතනවා ඒක ගීනස් වාර්තාවක් වෙයි. ලෝකෙ මම හිතන්නේ කොහෙවත් එක දවසේ වනාන්තර 65ක් රක්ෂිත සංරක්ෂිත බවට පත් කරන්න කටයුතු කරලා නැහැ. නමුත් ඔබතුමාගේ දෑතින් අද ඒ දේත් රටට දායද වුණා. ලෝකයේ අංක එකේ මාතෘභූමිය බවට ශ්‍රී ලංකාව පත් කිරීම තමන්ගේ අරමුණ බව ජනාධිපති දුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ නැගෙනහිර සහ බටහිර කොළඹ ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඒ මහතා සඳහන් කළේ රටේ මහජන සම්පත් සූරාකන යුගය අවසන් කරන බවයි. ජාතික පක්ෂයේ නැගෙනහිර කොළඹ හා බටහිර කොළඹ ආසන බලමණ්ඩල රැස්වීම කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වුණා. ඒ කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණා. එස් එම් මරිකාර්, සුජීව සේනසිංහ, ඉරාන් වික්‍රමරත්න යන මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි නිර්මාණය කරන්නේ සොඳුරු නායකත්වයක්, ජනතාවට කිට්ටු වෙන්න පුළුවන් නායකත්වයක්. කිසිම දවසක කිසිම වෙලාවක ජනතාවට පීඩනකාරී තීන්දු තීරණ මගේ රජය ගන්නේ නැtei කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හැබැයි කවදාවත් ආරක්ෂක අංශ පාවිච්චි කරලා බලහත්කාරයෙන්, බලපුළුවන්කාරකමින් රාජ්‍ය බලයේ යොදවලා මේ රටේ ජනතාවට කිසිඳු දවසක බලහත්කාරයෙන් තලලා, පෙළලා, පොඩි කරලා, වෙඩි තියලා තමුන් නාන්සේලව මේ සජිත් ප්‍රේමදාස මර්ධනය කරන්නේ නැtei කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඔබලා දැක්ක මර්ධනකාරී යුගය. ඒ මර්ධනකාරී යුගයේ තමයි ජනතාව වතුර ඉල්ලනකොට T56 ඔබලා වෙත එව්වේ. ඉන්ධන සහනාධාරයේ ගැන ජනතාව පාරට බහිනකොට වෙඩි වරුසාවල් එව්වා. අගනුවර බල ප්‍රදේශයේ පොදු ජනතාව නිවාස ඉල්ලනකොට හිටපු නිවාසවලින් දොට්ට දැම්මා. මිත්‍රවරුනි, ඒ ඇත්තොන්ගේ ශබ්ද කෝෂේ තියෙන්නේ මරපියව්, ගහපියව්, පළවා හරපියව්, විනාශ කරපියව්, ගුටි බැට දීපියව් කියන ශබ්ද කෝෂය. මම ඔබලට කියන්න කැමති, මගේ ක්‍රියාවේ තිබෙන්නේ ජීවත් කරවීම, ආරක්ෂා කරවීම, රැකවරණය ලබා දීම, ඉදිකිරීම, ගොඩනැගීම, නව තාක්ෂණෙන්, නවෝත්පාදනෙන්, ඩිජිටල් තාක්ෂණෙන් සංවර්ධන පිපැනලා මුළු ලෝකයම තරණය කරන, ලෝකෙන්ම නම්බර එකට එන මාතෘභූමිය අපි නිර්මාණය කරනවයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ජනතාවගේ කකුල් දෙක ළඟට එන්න පුළුවන් පුද්ගලයා තමයි මේ රටේ අනාගතය බාර ගන්නට ඕන. මම ජයග්‍රහණය කරනවයි කියන්නේ පවුල බදාගෙන, පවුල් පරපුර බදාගෙන, ඥාති පරපුර ලං කරගෙන මේ රටේ මහජන සම්පත් සූරාකාපු යුගය අවසන් කරලා මේ රටේ මට වැදගත් එකම පවුල් පරපුර මේ රටේ ජීවත් වන හැම පවුලක්ම, ඒ හැම පවුලකම සිටින හැම පුරවැසියෙක්ම වන ඔබලයි කියන එක මම ඔබලට මතක් කරන්න කැමතියි. මැදකොළඹ ආසනය තමාගේ පියාගේ උරුමයෙන්ම ලැබෙන ආසනය තියෙද්දී රජ මන්දිරයේ ඉඳගෙන එතුමා ගියා දුගි දුප්පත් ජනතාව හොයාගෙන. එහෙම පුද්ගලයෙක් තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ. අවුරුදු 25ක් ඇමරිකානු එක්සත් ජනපදයේ පුරවැසි භාවයත් අරගෙන සුකෝප භෝගී ජීවිතයක් ගත කරමින්
තමාගේ පුතාව හදා වඩා ගත්තේ ඇමරිකාවේ. එතුමත් ඇමරිකන් පුරවැසියෙක්, භාර්යාවත් ඇමරිකන් පුරවැසියෙක්. මේ රට අතහැරලා ගිය, මේ රටේ පුරවැසිභාවයත් එපා කියලා ගිය, යුද්ධට බය කියලා හැංගිලා ඉඳලා අයියා ජනපති වෙනකොට පහුවෙන්ද ලංකාවට ගොඩ බැහැලා මේ රටේ ද්විත්ව පුරවැසිභාවය ගන්න කටයුතු කරපු පුද්ගලයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ. අයියා ජනාධිපති වුණාට පස්සේ තමයි මේ රටට ආවේ. නමුත් මෙහෙම පුද්ගලයෙක් ගැන තමයි මේ සමහරු ඉහලින් තියාගෙන පොහොට්ටුව උඩ තියාගෙන කතා කරන්නේ. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්මයා ඡන්ද 40,042,015ක් අරගෙන 159.8ක් ගත්තා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා 28,287ක් අරගෙන 139.7යි. ඒත් අපි ඡන්ද දෙන්න රටේම ඇල්පිටිය 2015 පරිදිද්දී ජනාධිපතිවරණය අපි දෙන්නා. ඒ වගේම 2015 මහමැතිවරණදී එක්සත් ජාතික පක්ෂය 26,559යි 146.83යි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒ ඡන්දෙත් ඇල්පිටිය දිනුම්. ඒත් මුළු රටේම අපි UNP එක දිනලා ඇල්පිටිය පරදිද්දිත් රටේම ආණ්ඩුව හැදුවේ UNP එක. ඒ වගේ තමයි මේ ජනාධිපතිවරණෙත් කියන එක මම කියන්න කැමතියි. දැන් ඇල්පිටිය පෝට්ටු වල තියෙන 159 හම්බුණා. හැබැයි පෝට්ටුවේ ජනාධිපති අපේක්ෂකයාට දැන් දවස් 3කට කලින් මුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂම ගියා සහයෝගය දෙන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඔක්කොම ගියා. හැබැයි ඒගොල්ලෝ ගියා කියලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා පෝට්ටුවට ගිහිල්ල නැහැ. එහෙම ගියා නම් කොහමද ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 112.7%ක් හම්බෙන්නේ? ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව නිදහසට ගරු කරන දේශපාලන පක්ෂ සියල්ල සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර යන මහතුරුන්ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වුණා. රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මානව අයිතිවාසිකම් මානව නිදහසට ගරු කරන දේශපාලන පක්ෂ සියල්ලම සජිත් ප්‍රේමදාස මහත්මයා ඉල්ලන්නේ. පොදුජන පෙරමුණේ පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තෙත් නැහැ. පක්ෂයත් එක්කලා එකතු වෙච්ච කණ්ඩායම තුල ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තෙත් නැහැ. වාසුදේව නානායකර මහත්මයා බොහොම පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ කියන්නේ නීතිය අභිභවා ගිහිල්ල ඉවරලා ඔහුගේ වචන මොහු කිව්වේ එක පැත්තකින් මැරෙක් මිනි මරුවෙක් කියලා. දැන් එවැනි පුද්ගලයෙක් කියලා විචනය කරපු වාසුදේව නානායකර මහත්මයාට අද ජාවා කිරිකිතක් නැතුව ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කටයුතු කරන්නා වූ ගෝඨාභය රාජපක්ෂත් එක්කලා උදව් කරන්න අපට සිද්ධ වෙලා තිනවා. ඒකාධිපති වහල් සමාජයකට ජනඝාතකයෙකු වුණනම් එතෙන් තියෙන එකම තැන තමයි ගෝඨාභය රාජපක්ෂ. ඉනිස්ස සාක්කුවේ පිස්තෝලේ ඉනේ මල්වට්ටිය ඇතේ සුදුසරම ගැලවුණොත් එම ඇමරිකන් යටකල්සම තියෙන්නේ. ඔක්කොම ඇමරිකානු කාරයෝ. මේ රටේ ජනතාව කියනවා පුදුම ආදරයක් රාජපක්ෂ රටට තියෙන කියලා. ඒ රඟපෑම වලට අහු වෙන්න එපා. මම දන්නේ කිසිම අවස්ථාවක රාජපක්ෂ පවුල සිල්ලර කඩයක්වත් කරනවා කියලා අපිට ආරංචියක් නැහැ. කොහෙන් සල්ලි එනවද, කොහේ තැන්පත් කරපු සල්ලි එනවද කියන එක මම හිතන්නේ මුළු රටටම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා එතුමා සම්බන්ධයෙන් කිසිම තැනක චෝදනාවක් නැහැ. එතුමා මුදල් අයථා ලෙස භාවිතා කරා කියලා. හමුදා සේවයේ ඒ අභිමානවත් රණවීරව 2010 යුද්ධයෙන් පස්සේ මොනවටද යොදාගත්තේ? කහණු සුද්ධ කරන්න, තමන්ගේ ගෙවල් වල බැල මෙහෙරකම් කරන්න. ඉතින් රාජපක්ෂලා අවුරුදු 6ක් හිටියනේ 2009න් පස්සේ. මේ මියගිය රණවීරවන්ගේ බිරින්දෑවරුන්ගේ ප්‍රශ්නේ කතා කරලා දඩුමු. ඉතින් මේ ආබාධිත රණවීරව 2009 වෙනකම් 9 අන්තිම යුද්ධය තර නෙමෙයිනේ ආබාධිත රණවීරව හිටියේ. අවුරුදු 30ක යුද්ධය ආබාධිත රණවීරව හිටියා. මේ අවුරුදු 5 ඒ ප්‍රශ්නේ කතා කරන්න අඩුමු ගානේ පාරට බහින්නවත් රණවීරවන්ට අවස්ථාවක් තිබුණාද? සර් රණවීරවන්ගෙන් මම අහනවා, ඔබතුමාලාට මෙහෙම නිදහස දුන්නෙත් අපි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රවරු පිරිසක් ඔවුන් සමග ගිවිසුම් ගත වුණාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරපු ප්‍රාදේශීය මට්ටමේ නායකයෝ ඒ ගැන එකඟතාවයක් නැහැ. ඒ ගිවිසුමට එකඟතාවයක් පල්ලෙහා මට්ටමේ තිබුණ නම් එහෙමනම් කිසිම කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද දෙන්න ඕනාවක් නැහැ. පොහොට්ටුවේ ජනබලය වැඩි කරන්න පොහොට්ටුවේ අපේක්ෂකයන්ට විතරයි ඡන්ද දෙන්න තිබුණේ. ඒ වගේම දැන් අපි දන්නවා දේශපාලනිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන් 1100කට ආසන්න ප්‍රමාණයෙන් අතිබහුතරයක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහයෝග දෙන්නේ නැහැ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගිය පාර යන්නේ නැහැ. ඔවුන් සජිත් ප්‍රේමදාස මහත්මයාට තමන්ගේ සහය දැක්වීම තමයි ඔවුන්ගේ දේශපාලන උපායමාර්ගය වෙලා තිබෙන්නේ. සැමට එක හා සමාන නීතියක් බලගැන්වීම සඳහා පොලිසිය අධිකරණය හා නීතිපති දෙපාර්තමේන්තුව පරිවර්තනයකට යොමු කළ යුතු බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කොළඹ පැවති සංවාදයකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දේසානායක මහතා සහ නීතිඥ වරුන් අතර සංවාදයක් තලවතුගොඩ ප්‍රදේශයේදී පැවැත්වුණා. හෙට පිනිස නම් කර තිබූ එම සංවාදයට ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගිරත්නම් සහ නීතිඥ හේමක සේනානායක යන මහතුරු ඇතුළු පිරිසක් එක්ව සිටියා. අපේ රටේ නීති විධාන ආධිපත්‍ය අද තිබෙන්නේ ධනවත් බලවත් අයට නීති ක්‍රියාත්මක නොවන දුප්පත් දුබල අයට නීතිය ක්‍රියාත්මක වෙන තත්ත්වය. එනිසා අපේ රට ගොඩනගනවා නම් පළමු පියවර ධනවත්ද දුප්පත්ද දුබලද ප්‍රබලද කියන ප්‍රේදකින් තොරව නීතිය ක්‍රියාත්මක වෙන රාජ්‍යයක් අපි නිර්මාණය කළ යුතුයි. එහිදී අපි තුන ශේෂ්ත්‍ර තුනක ප්‍රතිසංස්කරණය අවශ්‍යයි. එක අපේ පරීක්ෂණ ආයතන. මේ අපරාධ විශාල ප්‍රමාණයක් මේ පරීක්ෂණ ආයතන වලින් හැලෙනවා. මේ පරීක්ෂණ තොරතුරු සහ දත්ත මත පදනම්ව නඩු පැවරීමේ බලය තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුව වගේම අල්ලස්සෝ දූෂණ කොමිස් සභාවට. ඊළඟ අධිකරණයෙන් ගැලවෙනවා. එනිසා පරීක්ෂණ කරන ආයතනින් හෝ නඩුගුණ කිරීමේ ආයතනින් හෝ විභාගයට ලක් කරන ආයතනින් හෝ ගැලවීමේ තත්ත්වයක් අද නිර්මාණය වී තිබෙනවා. එනිසා අපි විශ්වාස කරනවා මේ ස්ථාන තුනේ ඉතා වැදගත් ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියලා. දුප්පත් ජනතාවට සහන සැලසෙන බදු ප්‍රතිපත්තියක් ඉදිරියේදී ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අම්බලන්තොට ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. හැබැයි ආණ්ඩුවට හිතයිසි ආණ්ඩුවේ දේශපාලනයට සම්බන්ධ ආණ්ඩුවට කටයුතු කරන ගණදෙනුකට ව්‍යාපාරිකයන්ට බදු සහනේ අසාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන. අනේ නිසා තමයි කෝඩ අපේ රාජපක්ෂ මැතිතුමා කරන්නේ ජනාධිපති කර වුණාම සාධාරණ බදු ක්‍රමයක් නිර්මාණය කරන බලාපොරොත්තු වෙන්නේ. දෙකින දෙක නීතියක් තමයි කියන තව නීතියක් වෙන්න බෑ. රට ඉදිරියට ගෙන යාම සඳහා ඍජු දැක්මක් සහිත ශක්තිමත් නායකයෙකු අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. කොත්මලේ පැවති ජන හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. රටක් හොසත් රටක් කරන්න ඍජු දැක්මක් තියෙන එටිතරව තීනු තීරණ ගන්න පුළුවන් නොසැලී ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකයෙක් ඕන. 1960 වෙනකොට අපිට වඩා හුඟක් පහලින් හිටපු සිංගප්පූරු ලීපෑන්ව අරගෙන වෙනම රටක් කරා. අද ඒක ලෝකේ පොහොසත් රටවල් 15 අතර තියෙන රටක්. ලීපෑන්ව කෙලින් එදිතර හිඳුගත නායකයෙක්. පාරේ අපි දන්නවා බස් වල යන අපේ ඩ්‍රයිවර් මහත්තයෝ බස් එකෙන් එළියට ටොක් ගාලා කෙළ පාරවල් 10ක් විතර ගහගෙන තමයි යන්නේ. අපි මොනවා හරි කාලා පොලිතින් කෑල්ලයි බෑග් එකයි නැත් පනිස්සේ කොතලා තිබ්බක එහෙම පාරේ දාලා යනවා. ලියුකියන්නු මොකද කරේ? ලියුකියන්නු පාර කෙල ගන්නට වේවැල් වලින් ගහන්න වේවැල් හමුදාවක්. ඉස්සලම කුටි කැරේ සිංගප්පූරුවේ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමියක්. කිසි කෙනෙකුට කෙල ගහන්න කොළ කැල්ල බිම දාන්න ඉඩ දුන්නේ නැහැ. එල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ප්‍රතිඵලය ඉදිරි ජනාධිපතිවරණයේ සමස්ත ප්‍රතිඵලයට බලපෑමක් ඇති නොකරන බව එක්සත් සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සිරිතුංග ජයසූරිය මහතා පවසනවා. එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. එල්පිටිය ඡන්දය රටේ සමස්ත ඡන්දයට සමාන කරන්න බැරිව විතරක් නෙමෙයි, එල්පිටිය ඡන්දේ ගාලු දිස්ත්‍රික්කයටවත් පොදු කරලා ගන්නට බෑ. මතක තියාගන්න, පොදු රජන එක්සත් ප්‍රමුණ ජයග්‍රහණය කරත් ඒගොල් ලබාගත් ඡන්ද ප්‍රතිශතයේ 54%ට බෑලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා අන්තිම රැස්වීමේ එල්පිටිය කිව්වේ 70%ක් ඕනේ. කොහොම 70%? ඒ නිසා පොදුජන එක්සත් ප්‍රමුණට හැල්පිටියේ ඡන්ද ගැන ඇත්තට කතා කරොත් ඒගොල්ලුන්ගේ ප්‍රචාරය බිඳ වැටෙනවා. ඒ නිසා හැල්පිටියේ ඡන්දය මේ නොවැම්බර් 16 පවත්වන නියමිත ජනාධිපතිවරණයට කිසි ලෙසත් සමාන කරලා සංසන්දනය කරලා ගණන් ඉලව් බලන්නට පුළුවන්කමක් නැහැ. ප්‍රාදේශීය සභාවක ඡන්දදායකින්ගේ හැසිරීමෙන් ජාතික මැතිවරණයක ප්‍රතිඵලය මැනිය නොහැකි බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකොන් මහතා ප්‍රකාශ කරනවා. ඊ මහතා මේ බව ප්‍රකාශ කළේ අද විශේෂ මාධ්‍ය හමුවක් හැඳවමින්.
විශේෂයෙන්ම ප්‍රාදේශීය සභාවක තියෙන තත්ත්වය ජාතික මැතිවරණයකදී ඡන්දදායකයන්ගේ හැසිරීමට සම්පාත වෙන්නේ නැහැ. ඒ නිසා මොනම විදිහකට හරි මේ LPTA ඡන්ද ප්‍රතිඵලය සමස්ත මැතිවරණයක ප්‍රතිඵලය නිරූපණය කරනවායි කියන කාරණය එකඟ වෙන්නට බෑ. එය තවත් විශාල සාධක සංඛ්‍යාවක් එක තමයි තීරණය වෙන්නේ. ලංකාවේ සෑම ජාතික මැතිවරණයකදීම ලැබෙන ප්‍රතිඵලය සහ LPTA ප්‍රදේශයේ මැතිවරණ ප්‍රතිඵලය සමගාමී වෙන්නේ නැහැ, සමානුපාතික වෙන්නේ නැහැ. තීරණාත්මක ජනාධිපතිවරණයක ජයග්‍රහණයේ තීරණය වෙන්නේ වඩාත්ම හොඳින් සංවිධානය වන කණ්ඩායම, අඩුවෙන්ම වැරදි කරන කණ්ඩායම, ඉලක්ක කණ්ඩායම් වලට ආමන්ත්‍රණය කිරීමට සහ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට තියෙන හැකියාව. අනෙක් අතට ඡන්ද පොලට එන මිලියන එකට ආසන්න අලුත් ඡන්දදායකයන්ගේ හැසිරීම මත මේ ඡන්දදායකයෝ නිකන් ගිහිල්ලා කැමැති අපේක්ෂකයන්ට ඡන්දය දෙන්නේ නැහැ. ඔවුන් දිනා ගැනීමේ වැඩපිළිවෙලක් අවශ්‍යයි. අලුත් ඡන්දදායකයෝ සහ වැඩිම පාවෙන ඡන්ද සංඛ්‍යාවක් තිබෙන ජනාධිපතිවරණයක් බවට මේ 2019 ජනාධිපතිවරණය පත් වෙලා තියෙනවා. මේ පාවෙන ඡන්දදායකයන්ට ඉලක්කගතව ආමන්ත්‍රණය කිරීමට මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට තියෙන හැකියාව මත තමයි ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා හෝ පරාජිතයා තීරණය වෙන්නේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ ගෙගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සස්කාලයේ ගෙගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් තීල මට්ටමක තමයි තියෙන්නේ. ඒ නිසා හෙට දවසේදී දිවයිනේ බොහෝ පළාත්වල සස්කාලයේදී හව රාත්‍රී කාලයේදී වැසි ගෙගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සබරගමු මධ්‍යම ඌව දකුණ උතුරු මැද සහ වයම් පළාත්වලත්, ඒ වගේම මන්නාරම් සහ වෝනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 සිට මිලිමීටර 100 පමණ දක්වා වන තරමක් තද වර්ෂා පතන ඇතිවීමේ හැකියාව තියෙනවා. දිවයිනේ වටා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ගෙගුරුම් සහිත වැසි ඇතිවීවි. විශේෂයෙන්ම ගාල්ල සිට හම්බන්තොටවා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල තද වර්ෂා ඇතිවීමේ හැකියාවක් පවතිනවා. දින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරතිසින්න නිශ්චිත දිශාවකින් තොරව තමා හමාගෙන ඉන්නේ. සාමාන්‍ය සුළඟේ වේගය පැරි කිලෝමීටර 10 සිට පැරි කිලෝමීටර 30 පමණ දක්වා වනවා. විශේෂයෙන්ම ගෙගුරුම් සහිත වැසි ඇතිවීමට එම මුහුදු ප්‍රදේශවල පැරි කිලෝමීටර 70 සිට පැරි කිලෝමීටර 80 දක්වා වන තාවකාලික තද සුළං ඇති වෙන්න පුළුවන්. එම අවස්ථාවේදී එම මුහුදු ප්‍රදේශ තාවකාලික ඉතාලා රුවීමේ හැකියාවක් තියෙනවා. විශ්වවිද්‍යාල අනාද්‍යන සේවක වර්ජනය අවසන් කිරුණා. ඒ අනුව අනිද්දා සිට සියලු අනාද්‍යන සේවකීන් සේවයට වාර්තා කරන බවයි වර්ජනය නිරත වූ සේවක සංගම් නියෝජිතයන් ප්‍රකාශ කරන්නේ. අපේ සියලුම වෘත්තීය සමිති එකඟතාවය පළ කරා මෙම වැඩ වර්ජනය අත්තිත වන්න කියලා මසක් ඇතුළත එම සියලු දීමනා අපිට ලබා දෙන පොරොන්දුව පිට දැන් අද ඒ ගිවිසුම අත්සන් කරලා අමාත්‍යාංශ ලේකම්වරයත් එක්ක අපි සඳුදා සිට වැඩ වර්ජනය නිමා කරලා රාජකාරියට වාර්තා කරන බවට සියලු සේවකයන්ට ප්‍රකාශ කර සිටිනවා. වප්පොහොය වෙනුවෙන් ITN සවනක් රැස් වැඩසටහන ගෙන එන්නේ පානතුර වලාන සිරි සිද්ධාතාරාම මහා විහාරයේදී. වැඩසටහන හෙට පෙරවරු 5:55 සිට සජීව ලෙස විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට දැන් අප සම්බන්ධ කරගන්නවා දනුක මනුෂය. තෙරුවනේ ආශිර්වාදයේ ලැබේවා. හෙට වප්පුර 15ක බොහෝ දිනය ITN සවනක් රැස් පෝදා ආගමික වැඩසටහන් අපගෙන ඉන්නේ පානදුර වලාන සිරි සිද්ධාතාරාම විහාරස්ථානයේ සිටයි. හෙට උදෑසන අෂ්ටාංග උපෝසත ශීලයේ සමාදන් කරවීම, බුද්ධ පූජාව, ධර්මදේශනාව, ධර්ම සාකච්ඡාව මෙන්ම ITN FM ශාසනාලෝක මාහැඟි මෙහෙවරත් හෙට දවසේ මේ පුණ්‍යවන්ත භූමියේදී සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එපමණක් නොවේ හාරත හේරා තිලනාටි රංගන ශිල්පීන් විසින් දියත් කරන netසරණ සමාජ සත්කාරයත් මේ පුණ්‍යවන්ත භූමියේ සිට ගෙනෙන්නට අප සියලු කටයුතු මේ වන විට සූදානම් කොට තිබෙන්නේ. අප මෙහිදී සිහිපත් කළ යුතුයි මේ ආගමික වැඩසටහන් ඔබට සමීප කරන්නට අපට නිබන්ධවම අනුශාසකත්වය ලබා දෙන සිරි සිද්ධාතාරාම විහාරාධිපති ස්වාමින් වහන්සේ, ශාස්ත්‍රපති පණ්ඩිත අතිපූජ්‍ය මොරපිටියේ කස්සප අපි ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය මඟ පෙන්වීම මතයි මේ ITN සවනක් රැස් පෝදා ආගමික වැඩසටහන් අප ඔබට සමීප කරන්නේ. එසේම මේ විහාරස්ථානයේ පුණ්‍යවන්ත දායක සභාව අපට ලබා දෙන දායකත්වය, එසේම දහම් පාසලේ දරු දැරියන් අපට ලබා දෙන දායකත්වත් පින් සිතින් යුතුව මේ මොහොතේදී සිහිපත් කළ යුතුයි. රූපවාහිනියේ මහගෙදර
ස්වාධින රූපවාහිනී සේවය සෑම පුරපසළොස්වක පොහෝ දිනයකම මේ රටේ තිබෙන රමණීය පුණ්‍යවන්ත ස්ථානයකට පැමිණ ඒ විහාරස්ථානයේ තිබෙන මාහැඟි බවත් ඒ වටිනාකම් ඓතිහාසිකකම් ලෝකයට තිළිණ කරන්නට සූදානම්ව සිටින්නේ. එනිසා අපි ඔබට ආරාධනා කරනවා හෙට වප්පුර පසළොස්වක පොහෝ දිනේත් තුන්සිත පහදවාගෙන සිදු කෙරෙන සියලු පින්කම් සමගින් අප සමගින් සම්බන්ධ වන්නට තෙරුවන් සරණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහා පෙරමුණගෙන කටයුතු කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම් මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පත්ව ඇති තත්ත්වය පිළිබඳව තමන් කණගාටු වන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ. මම පැහැදිලිවම කියන්න ඕනේ, මම පොහොට්ටුවට සහයෝගය දෙන්නේ නැත, මම දෙන්නේ නැහැ. මම හංසයට සහයෝගය දෙන්නෙත් නැහැ. අපි නිහඬව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමේ අරමුණින් නායකත්වය අරගෙන අන්න ඒකට මුල් තැන දෙනවයි කියන එක මම කියන්න ඕනේ. සම්පූර්ණයෙන්ම උගස් කරා. නෑ, මයගාව ඩීල් නෑ. මම ඩීල් දාන මිනිහෙක් නෙවෙයි. ඩීල් දාන මිනිස්සු ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩීල් දාන මිනිස්සු ඉන්නවා. පෝට්ටුවේ ඩීල් දාන මිනිස්සු ඉන්නවා. මේ ලංකාවේ ඉන්න සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයින්ව දැනුවත් කරන්න කරුණාකරලා අපිත් එක්ක එක්කහු වෙන්න. මේ ඡන්දෙදී අපිත් එක්ක එක්කහු වුණොත් අපිට කවදාකවත් වරදින්නේ නැහැ. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියා ගන්නා වූ නායකයින් ගෙනියන ව්‍යාපාරය ඔවුන්ට ගෙනියන්න හම්බෙන්නේ නැහැ. මේ පාර මේ ගෝඨාභය රාජපක්ෂ හදිසියට આવ උත්තර දෙන්නේ. කියන්න බෑ මට මොනවා වේවිද? ලසන්ත වික්‍රමතුංග මහත්තයලටත් මොනවා හරි වුණා නේද? කීත් නොයා ඊට පස්සේ තවත් අර එක්නැලිගොඩ මහත්තයා අද කොහෙද ඉන්නේ? ඉතින් ඒ වගේ වෙයි කියලා මං හිතනවා. ඒකට මූණ දෙන්න බලාගෙන තමයි මම ඉන්නේ. මොකද මං මැරෙන්න බය නැහැ. පක්ෂේ වෙනුවෙන් මං ඒ කැපකිරීම කරනවා. නායකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගියද පාක්ෂිකයින් එම පක්ෂය හැර නොයන බව එල්පිටිය මැතිවරණ ප්‍රතිඵලයෙන් තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පෙන්වා දෙනවා. මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි නියෝජිතයින් මේ බව කියා සිටියා. මේ ඡන්ද ප්‍රතිඵලයේ හොඳට තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්ද බෝට්ටුවට හම්බ වෙන්නේ නැහැ කියලා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ කවදාකවත් නායකවරු ගියාට පොහොට්ටුවට නම් යන්නේ නැහැ මං කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගන්න නම් පොහොට්ටුව පරාජයට පත් කළ යුතුයි කියන ස්ථාවරය තමයි අපි ඉන්නේ. 56%වත් ඡන්ද ගන්නවා නැත්නම් 60%කට වඩා ඡන්ද ගන්නවා කියලා මහා විදියට පුරසාරම් දෙඩපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 2%වත් ගන්නේ නැහැ කියලා තුට්ටුවට දාලා සලකපු අයට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා විසින් හොඳ පරිණතියක් දීලා තියෙනවා. ඒ තමයි නායකයෝ තනතුරු සඳහා පක්ෂය පාවලා දුන්නට පාක්ෂිකය වෙච්ච අපි පාවලා දෙන්නේ නැහැ කියලා. තවත් කාරණාවක් කියනවා, ජනාධිපතිතුමා කිසිම විදියට පොදුජන පෙරමුණට සහය දුන්නේ නැහැ. සහය දෙන්නෙත් නැහැ. එතුමා ඉදිරිපත් නොවි පොදුජන පෙරමුණට යන්න ඕන කටට යන්න කියලා එතුමා තනියෙන් හරි තමන්ගේ මතවාදය තහවුරු කරගත්තා. අපිට ගොඩාක් ශක්තියක්. එතුමාගේ තහවුරු කරගත්ත මතවාදී තමයි අද අපි ප්‍රකාශ කරන්නේ. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂට ඡන්ද දෙන්න එපා. ඔබට ප්‍රජාතන්ත්‍රවාදීව ජීවත් වෙන්න ඕනේ නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ශක්තිමත් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ මිලිටරිවාදී හමුදාමය පාලනයක් සහිත තත්ත්වයක් නිර්මාණය වුණාම ඔබට මට කටාරින්න වෙන්නේ බත් කන්න විතරයි. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ දවසක්. www.ipnnews.lk